නැවතත් ඔබ බදාදා නුගසෙවන සමගින් අත්‍යන්ත රෙදිපිරිවලට ඔබේ තියෙන කැමැත්ත විශාලයිනේ ඒ කැමැත්ත විවිධයි ඒ නිසාම ඒ වෙලින් අපි හොඳ පණිවිඩ කීපයක් ඔබට ගෙන එන්නයි දැන් සූදානම් වෙන්නේ බදාදා නුගසෙවනේ සම්පූර්ණයෙන්ම අගය කරන්න පුළුවන් කාලවකවානුවක් වටපිටාවක් දැන් අපිට ලැබිලා තියෙනවා. රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට අපි හැමෝම අපේ දේ වැඩිපුර ලබා ගන්න අපේ දේට වැඩිපුර අගයක් ලබා දෙන්න ලොකු හැඟීමකින් තමයි මේ කාලේ ජීවත් වෙන්නේ. අද බදාදා නුගසෙවණින් අපි සූදානම් වෙනවා අපි හැමෝම කැමති අත්‍යන්ත රෙදිපිලි පිළිබඳව කතා බහ කරන්න සහ ඔබට ඒ පිළිබඳව හොඳ අදහසක් ලබා දෙන්න. සූදානම් වෙනවා වසන්තා චන්දනායක මහත්මියත් එක්ක කතා කරන්න. ඇය වසර ගණනාවක් තමන්ගේ පවුලේ ආර්ථිකයට හොඳ ශක්තියක් ලබා දෙන මේ අත්‍යන්ත රෙදිපිරි නිර්මාණික. කොහොමද ඔබේ ජීවිතයේ සහ ආර්ථිකයේ ශක්තිමත් වුණේ මේ කලාවෙන් මේ ස්වයං රැකියාවෙන්? ඇත්තෙන්ම මේ වැඩසටහනෙන් ගොඩක් මේ අපි ඇත්තෙන්ම දියුණු වෙන්නේ මේ වැඩසටහනෙන්. මගේ මහත්තයා ඩිලිවරි යන්නේ. ඉතින් එයාගේ පඩියවත් මම ඇත්තෙන්ම බලන්නේ මොකද මට ඒ තරම් සෑහෙන මේ ආදායමක් ලැබෙනවා මේ අත්‍යන්ත රෙදිවිවීමෙන් ඇත්තෙන්ම මම ගොඩක් මේ දුරට මේ ගේ එහෙම ගොඩක් මම මේ අත්‍යන්ත වියලා තමයි ගොඩක් මම මේ වැඩි දියුණු කරගත්තේ මේ මැසි මඩු වුණත් මම මේ ලස්සනට ඒ විදිහට හදාගත්තේ මේ අත්‍යන්ත රෙදිවිවීම ආ මේ වැඩසටහනෙන් තමයි මම ගොඩක් දියුණු වෙන්නේ ඇත්තටම ඉතින් අය වගේම දිරිය කාන්තාවන් අපේ රටේ කොයි තරම්නම් ඉන්නවද බදාදා නුගසෙවන නරඹන ඔබත් සැබවින්ම දිරිය කාන්තාවන් ඔබේ ජීවිතයටත් වටිනා අදහසක් ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා අද අපේ මේ විශේෂාංගයේ සුභාෂිනී දැන් සුභාෂිනීට හොඳ හැකියාවක් තියෙනවා වීවින් කලාවත් එක්ක සුභාෂිනී අපිට කියන්නකෝ ඔබ කොහොමද මේ සඳහා යොමු වුණේ අම්මගේ අම්මා තමයි ගොඩක් කල් ඉඳන් කරා මම කරන්න තරම් දැන් අවුරුදු 4ක් විතර පොඩි දෙන්නගේ වැඩ කරලා උදේ 8ට විතර මැෂින් එකට නගිනවා ඊට පස්සේ හවස දවල් 12ට විතර භාගයක් ඉවර කරලා දවල් වැටි කරලා ආයේ හවස ඉතුරු ටික කරලා කාර්යය ඉවර කරනවා හොඳයි දැන් දවසකට සාරියක් පියාගන්න පුළුවන්ද සුභාෂිනී? පුළුවන්. දැන් ඔබ මවක් විදියට බිරිඳක් විදියට අපි දන්නවනේ නේද? ඔබත් දන්නවා ඔබට තියෙන පැය 24 මදි වැඩ කරගන්න. හැබැයි ඔබ ගෙදර වැඩ කරලා දරුවන්ගේ වැඩත් කරලා ඔබේ ආර්ථිකයත් සවිමත් කරගන්නවා. කොහොමද කාලය හදාගන්නේ මේකට? කොළඹ මුස්පරාජ මහත්තයාගෙන් සර්ගෙන් තමයි සර් අපිට නූල් ගෙනල්ලා දෙනවා. නූල් ගෙනල්ලා දීලා ඔක්කොම බඩු අවශ්‍ය ඒවා ගෙනල්ලා දීලා බදාදාට අරගෙන යනවා. අපි කරන විදිහට සෑ අපිට ගෙවනවා ආදායම් වැඩි කරගන්න පුළුවන් සුභාෂිනී දැන් මේ වර්ණ එකතු කරගන්න ඩිසයින් එක තීරණය කරගන්න ඔබට තියෙන හැකියාව කොහොමද ඒක හදාගන්න පුළුවන් අද මේක දැන් අද මේකෙන් තමයි මම කරන්නේ දැන් වප් එක ඉවර වෙලා ආයෙ අලුතෙන් දාද්දී අපි හිතලා හදාගන්නවා අපි කුඩා කාලේ පටන් මේ ඉහළ මඩම් පැල දූල පිටියේ රෙදිවිවීම තමයි කරන්නේ අපි ඉස්කෝලේ ලැවිල්ලා ඉතින් කරන්නේ අවසර රෙදිවීම පෙන්නනවා අම්මලා වෙනකොටත් එව්වට උදව් වෙනවා. ඉතින් ඒ ව්‍යාපාරය තමයි දිගටම කරගෙන ආවේ. දැන් මේ මෑත කාලෙකදී ඉඳන් ඉතින් නැතුව ගියා. ඊට පස්සේ ඉතින් අපි බැන්දට පස්සෙත් ඒ රෙදිවිවීම තමයි කෙරුවේ. ඒ කරලා ඉවරලා ඉතින් දැන් මේ මහත්තයත් අසනීප වුණා. ඉතින් දැන් ඊට පස්සේ දුව තමයි ව්‍යාපාරي කරගෙන යන්නේ.
මම මහත්තයා එක්ක දැන් විවාහ වෙලා අවුරුදු 25ක් වෙනවා මහත්තයාත් මේ ගමේම කෙනෙක් මගේ මහගෙදර අල්ලපු ඇටේ ඉතින් එයාලගේ තාත්තලාගේ මේ ආබාසයයි අපි දෙන්නටම දෙමාපියන්ගේ පැත්තෙන් තිබිච්ච ආබාසය තමයි තියෙන්නේ එයාලගේ අම්මලා තාත්තලාත් මේ රස්සාවමයි කරේ ඉතින් අපිට ඒක අමාරුනේ නෑ මේ රැකියාවක් හැටියට කරන්න මොකද දෙමාපියන්ගේ ආබාසය චූටි කාලේ ඉඳන් තිබ්බ නිසා අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා වියනායට පර්න් නොතලා දීලා අපිත් මුදලක් හෙව්වා මේකෙන් චූටි කාලේ ඉඳන් ඉතින් ඒ මේ හරහා දැන් අපිට ජීවත් වීමේ මාර්ගය හැදිලා තියෙනවා ඒ අතර අපි ගොඩක් දුරට අපේ මේ වියදමින් අපි නූල් අරගෙන ඒවා කරා ඉතින් අපිට හරියට වෙළඳපළක් තිබ්බේ නැහැ දැන් අපිට වෙළඳපළ හැදිලා තියෙනවා දැන් අපිට සර් මේ ඉන්නවා ඉතින් සර් මේ අපිට අමුද්‍රව්‍ය ගෙනත් දෙනවා මේ අපේ ඩිසයින් කරලා දෙනවා අපේ චූටි කාලේ ඉඳන් අපි දන්න ඩිසයින් අපි සර්ට කරලා දෙනවා මේ මට ඉල්ලුම ගොඩාක් තියෙනවා දැන් ගොඩාක් මේ අය මේ සාරි තමයි අඳින්නේ ඉතින් ගොඩක් අයට මේ ආසයි මේ සාරි දැක්කහම හිතියට වැඩිය ගොඩාක් දුරට හොඳයි මේ මගේ තාත්තා අපි චූටි කාලේ ඉඳන්ම තාත්තා තමයි ගොඩක් හැන්ඩ්ලූම් බිස්නස් එක කරගෙන ගිහින් තියෙන්නේ ඊට පස්සේ තාත්තලාට හරියට වෙළඳ පොලක් නැති හින්දා ඒව කඩා කප්පල් වෙලා තියෙනවා ඒ දැනුම තමයි අපිට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අම්මගෙන් තාත්තගෙන් ලැබිච්චි ආබාසයෙන් තමයි වර්ණ ගැන කිව්වොත් කළු ඩික් දාලා තියෙන්නේ වෝප් එක ඕනම පාටක් මැච් වෙනවා ගොඩක් කළු වලට තද පාට තමයි මැච් වෙන්නේ තද පාටයි ලා පාටකුයි එකට තමයි ගොඩක් කලර් එක මේ කියන්නේ කැපිලා පේන්නේ එතකොට ඉතින් සාරිය ගන්න කෙනෙකුට ලස්සනට මේක දිග ඇරපුවාම අමුතු ලස්සනක් දකින්නවා ඒ සාරිය අපි වියනවට වැඩිය වියනකොට දකින්න ලස්සන නෙමේ සාරිය ගන්නකොට දිග ඇරලා බලද්දි තියෙන ලස්සන වෙනයි සෙවනේ ඉහළ මඩම් පැල්ල ශේෂ කර්මාන්ත පොකුරු ගම්මානයට ආවේ. අපේ රටේ මේ අත්‍යන්ත රෙජිටිවි කලාව ඇත්තටම මෙතෙක් කාලයක් රට තුල පැවතුනේ මෙන්න මේ ආදරණීය පිරිස නිසා කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මේ හැම කෙනෙකුම තමන්ගේ ජීවිතයේ ජීවිකාවට පත් කරගත්තේ අත්‍යන්ත රෙජිටිවි නිර්මාණය. ඉතින් අනාගත පරම්පරාවටත් මේක දායාදයක් විදිහට ලබා දෙන්න එයයි සූදානම් ඉන්නවා. අපි හැමෝ එක්කම කතා කරන්න බැරි වුණත් මෙතුමත් එක කතා බහ කරන්න සූදානම් ඉන්නවා කොහොමද මේක අනාගත පරම්පරාවට රැකලා දෙන්නේ සහ මේ ව්‍යාපාරින්ගේ ස්වයං රැකියාවෙන් ඒ අයගේ ජීවිත සමෘද්ධිමත් වුනේ කොහොමද කියලා ඔබට පණිවිඩයක් කියන්න මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මේ ව්‍යාපාරය ඔබේ ජීවිතේට බද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම මේ කර්මාන්තය අත්‍යන්ත ප්‍රේත කර්මාන්තයක බද්ධ වෙලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා මේ ඉහළ මඩම් පැල්ල ගම්මානය අත්‍යන්ත ප්‍රේත කර්මාන්තය තමා මූලිකත්වයේ ආරම්භ තිබුණේ ඉතින් දැනටත් මේ පවත්වගෙන යනවා යම් කිසි බාධා තිබුණත් ඒ බාධා තුලින් මේ තරුණ පරපුරත් මේ කටයුත්තට දායක කරගන්න අපි අදිස්ථාන කරගෙන ඉන්නවා ඉතින් ඒ සඳහා රජයේ මැදිහත් වීම තුලින් ඒ වගේම පෞද්ගලිකාංශයේ රජයේ දිරිගන්නුමේ පෞද්ගලිකාංශයේ දිරිමත් කරමින් රජ අනුග්‍රහය දක්වලා පෞද්ගලිකාංශයට ඒ වගේම ඉතින් මේ මේ පරපුර මේ අත්‍යන්ත ප්‍රේස කර්මාන්තය කියන එක අපේ රට තුල निष्पादने अभी रट तुला आर्थिकेट जम किसी बलपयन आकार जाति अंतर गिनी अंत पुलवांग आकार असल दिन मे इन मे कुड़ा परपुर तरण परपुर मे तम रेगनी अट हकी व्यापार सार्थक बहु कारण बलपान ශ්‍රම විභජනය හැමෝටම වැඩ කටයුතු බෙදලා දුන්න මේ ව්‍යාපාරේ කාර්යක්ෂමව වැඩි වෙනවා. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ අත්‍යන්ත සම්බන්ධයෙන් අපේ රටේ තියෙන ගම්මාන සුවිශේෂී වෙන. අපි අද මේ ඉන්න තැන මේ ඉන්න ගම්මානයේ තියෙන විශේෂත්වය අපි පහදගමු.
විශේෂත්වය කියන්නේ දැන් ලංකාවේ අත්‍යන්තකරණය අඩුයි ගොඩක් අඩුයි මම මේ ෆීල්ඩ් එකට ආවේ දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා මම සාමාන්‍ය නූල් අරගෙන විකුණගෙන තමයි හිටියේ ඊට පස්සේ මට හිතුණා මේ හෑන්ඩ්ලුම් ට්‍රේඩ් එක හොඳට ඩෙවලොප් කරන්න ඊට පස්සේ මම ගොඩක් වෙලා වෙලා බලලා මේ ගම්මානෙට ඇතුළු වුණා මේක ගම්පා ඩිස්ත්‍රික් එකේ මැඩම් පැල්ල රජවත් ඉස්සෙල්ලාම මේ වසන්ත මැඩම් එක්ක තමයි සම්බන්ධතාව කතා කරලා මේ ගම්මානෙ දියුණු කරන්න ඕනේ දියුණු කරන්න ඕනේ කියන ගොඩක් අය ඉම්පෝට් කරලා රිදි විකුණනවා මම බැලුවා හදලා විකුණන්න ඒ නිසා මම මේකට ගොඩක් කැපවීම කරලා මේ කට්ටිය හදාගෙන ඉන්නේ මට සාප්පු හතරක් තියෙනවා මම ගොඩක් විකුණන්නේ ලංකාවේ මේ නිෂ්පාදනය විතරේ විකුණන්නේ වෙනේ විකුණන්නේ නැහැ තව ඉස්සරහට මම ගොඩක් මේ කියන්නේ වෙන කට්ටියට උදව් කරලා තව දිනු කරන්න බලාපොරොත්තු ඉන්නවා ඔව් දැන් බොහෝ දෙනා කියන්නේ මේ දේශීය කර්මාන්ත ඉදිරියට යන්නේ නැත්තේ ඒ සඳහා යොමු වෙන පිරිස අඩුයි ලැබෙන පහසුකම් වැඩි කියලා ඉදිරියේදී මේ අපේ අපේම ව්‍යාපාර සාර්ථකව අපේ රටේ පවත්වාගෙන යන ඔබතුමා හිතන්නේ මොන වගේ සහයෝගයක්ද හැම පැත්තෙන්ම ලැබෙන්නේ සහයෝගයක් කියන්නේ මේමය දැන් ගොඩක් 90% විතර ඉම්පෝට් කරනවා ඉම්පෝට් කරන ඒවාට ඩියුටි කරන්න ඕනේ ගොඩක් ඒවා ඩියුටි නැතු වෙනවා මේ අත්‍යන්ත කියන්නේ හරි අමාරු වැඩක් හරි මේක තිබිච්ච එක නැති වෙලා ගියා ඉතින් අපි දිනු කරන්න ඕනේ මේ ඉන්න කට්ටිය රස්සාවල් දෙන්න ඕන නම් ඒ ඩියුටි ඉම්පෝට් කරන ඒවාට ඩියුටි දාන්න ඕනේ ඩියුටි දැම්මම මේ ඉන්න කට්ටියට රස්සාවල් දෙන්න පුළුවන් මොකද දේශීය නිෂ්පාදනය තමයි ඕනේ අපේ සල්ලි පිට යන්න බෑ පිට සල්ලි අපිට එන්න ඕනේ ඒ නිසා අපිට මේ ඒක තමයි මේ අත්‍යන්තර ගොඩක් දිනු කරන්න පුළුවන් ගොඩක් රස්සාවල් දෙන්න පුළුවන් දැන් 110 තියෙන්නේ අපිට 150 විතර කරන්න පුළුවන් 150 කරන අපිට තව ගොඩක් අයට රස්සාවල් දෙන්න පුළුවන් කියන්නේ මේ අත්‍යන්තර ඉගෙනගත්ත කට්ටිය ඉන්නවා ඉස්සරහට ඉන්නේ නැහැ ඒනට ඒගොල්ලෝ එන්න ඕනේ ඒ නිසා මේ වගේ මාධ්‍ය වලින් ඒක ප්‍රසිද්ධ කරා නම් මට හොඳයි කියලා මම හිතනවා ඒ නිසා මේක තව වැඩි මේ මොකද ලංකාවේ දේශීය නිෂ්පාදනය තමයි ගොඩක් කැමති මොකද ලංකාවේ ඉන්න කට්ටිය පිටරටින් වලින් වැඩ කරාට ඒගොල්ලෝ හරි කැමති ලංකාවේ දේශීය නිෂ්පාදනය දැන් ඔබතුමා ඔය කියන විදිහට අපේ රටටම මේ නිෂ්පාදනය දෙන්න පුළුවන් විදිය දැන් වසන්තා මහත්මිය වගේ සුභාෂිනී වගේ පිරිස අපේ රටේ ඉන්නවද හැමෝටම අවශ්‍යතාවය ගොඩක් ගම්මානේ ඇතුළේ ඉන්නවා ඒගොල්ලෝ එළියට ගේන්න ඕන ඒක ලේසි නෙවෙයි ටිකක් අමාරු තමයි ඒ උනට ඒක කරන්න ඕනේ එතකොට මේ ඉම්පෝට් කරන එක නතර කරා නම් අපට පුළුවන් ඒක ගම්මාන මට්ටමේ ගිහිල්ලා ඒකට උදව් කරලා තා පොඩ්ඩක් මේක වැඩි දියුණු කරන්න මිනිස්සු දැන් අලුත් પરම්පරාව කැමතිද මේ අලුත් પરම්පරාව කැමති අලුත් પરම්පරාව හැබැයි දැනුම අවශ්‍යයි කැමති කියන්නේ මේමනේ දැන් මේ අම්මලා කරනකොට දුවලා දැන් ඉදිරිය ඉඳගෙන වැඩ කරනවා මොකද දැන් මං කියලා තියෙන ගොඩක් අයට දැන් රස්සාව දෙකක් කරන්න ඉතින් එක රස්සාවලින් දියුණු වෙන්න බෑ මොකද ඒ වෙන රස්සාවල් බලාපොරොත්තු වෙන්න එපා මේක අතේ තියෙන රස්සාවල් මරණකම් මේක කරන්න පුළුවන් ඔව් දැන් ජාතික නාලිකාවේ අපෙත් වගකීම තමයි අපේ රටේ කාන්තාවන්ට රටේ ආර්ථිකයට හොඳ ශක්තියක් ලබා දෙන්න පුළුවන් විදිය හැකියාවන් පෙන්눔 කරන එක අපේ මේ බලාපොරොත්තුවත් මේ විදියටම තමයි බදාදා නුගසවලින් අපි ලබා දෙන්නේ අපිව නරඹන ට්‍රේනින් කරන්න පුළුවන් මාසෙට ගානක් ගෙවල ට්‍රේනින් කරන්න පුළුවන් ට්‍රේනින් කරා ඔබතුමා දෙනවා ඔව් මට කරන්න පුළුවන් මොකද අනිත් අය වගේනේ මම නම් එම පාසුකම් තියෙනවා මම මේ ගැන ගොඩක් දන්නවා ඒනිසා ගෙනල්ලා ට්‍රේනින් කරලා ඒකට මාසෙට ගාන gedere ඉඳන්ම ඔයා ගන්න පුළුවන් තත්ත්වයක හදලා දෙනවා ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක සාර්ථකත්වය ලැබෙන්නේ ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන හැමෝම අතර ලාභය හොඳින් බෙදෙනවා නැති මෙතුමා කියන විදිහට මේ ක්‍රියාවලියේ සියලු දෙනාට හොඳ ලාභයකුත් ලැබෙනවා අපිව නරඹන ඔබට හිතෙනවා නම් අපේම දේශීය ව්‍යාපාරයක් එහෙම නැත්නම් දේශීය කර්මාන්තයක් විදිහට අත්‍යන්ත රෙදිපිලි කලාව හදාරන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් අත් දෙලියන්න නිෂ්පාදිකා වදාදා නුගසෙවන කාලීන සිදුවීම් එකකේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 ඔබ ලියන්න මෙතුමා සම්බන්ධ හොඳයි අපි ලස්සන සාරියක් ඇඳලා ඒක අගය කරනවා වගේ මේ වෘත්තිය තුළ කොයිතරම් කැපකිරීමක් තියෙනවද කියන කාරණේ පිළිබඳව කතා බහ කරේ